කොහොමද යාළුවනේ ඔයාලට නැතට වීඩියෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඔයාලා දැකලා ඇති ගොඩක් අයගේ දෙපා වල ඇඟිලි පිහිටීම අනුව දෙපා වල ඉදිරිපසට විවිධ හැඩයන් ලැබිලා තියෙනවා ඉතින් මේ දෙපා වල ඉදිරිපස තිබෙන හැඩය අනුව ඔයාට හිමි වෙලා තියෙන චරිත ලක්ෂණ ගැනයි අද අපි මේ කතා කරන්න යන්නේ ඔයත් බලන්න ඔයාගේ පාදයේ හැඩය අනුව ඔයා ගැන මේ කියවෙන දේවල් හරිද කියලා එහෙනම් අපි බලමු පළවෙනි පාද වර්ගය මොකක්ද කියලා පළවෙනි එක තමයි විශාලත්වයෙන් වැඩි වෙන්ව පිහිටන මහපට ඇඟිල්ල පාදවල මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි වලට වඩා අසාමාන්‍ය ලෙස විශාලව හා අනෙක් ඇඟිලි වලින් වෙන්වනසේ පිහිටා ඇතනම් ඒ පුද්ගලින් අසාමාන්‍ය දේවල් වලින් සතුරු වීමට කැමැත්තක් දක්වනවා මෙයලගෙන් සාමාන්‍ය පුද්ගලයන් අතර දක්නට නොලැබෙන අමුතු හැසිරීම තමයි දකින්න පුළුවන් වෙන්නේ ඊළඟ පාද වර්ගය තමයි ඈත්ව ඇඟිලි පිහිටන පාදය මේ වගේ පාද දකින්න ලැබෙන පුද්ගලයන් ඉතාම කලබලකාරී චරිතයන් හිමි පුද්ගලයන් වෙනවා මුන් සංචාරයේදී ඉතාමත් කැමැති අය වන අතර නව අධ්‍යක්ීම් පසුපස හඹා යන පුද්ගලයන් වෙනවා ඊළඟ පාද වර්ගය තමයි රණශූර පාදය මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි වලට වඩා උසින් වැඩි හා අනෙක් සියලුම ඇඟිලි එක සමාන මට්ටමක පිහිටන පුද්ගලයන් රණශූර පාදයන් හිමි පුද්ගලයන් වෙනවා මේ පුද්ගලයන් තම ජීවිතයේ සෑම මොහොතකම ඉතාම උද්වේගකර ලෙස හැසිරෙන පුද්ගලයන් වන අතර සෑම විටම තමන්ට අවශ්‍ය දේවල් කෙසේ හෝ තමන් සතු කර ගැනීමට උත්සාහ කරමින් සිටිනවා හතරවෙනි පාද වර්ගය තමයි කුඩා සුලැඟිල්ල කෙනෙකුගේ පාදයේ සුලැඟිල්ල සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතාම කුඩාවට පිහිටයිද එම පුද්ගලයන් තමන් පිළිබඳ අනෙක් මිනිසුන් සිතන්නේ මොනවාද යන්න ගැන නිතරම වද වෙනවා ඒ වගේම මේ පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික ජීවිතය ගත කරන්නේ අනිත් පුද්ගලයන්ගෙන් හැකිතාක් ඈත්වයි පස්වෙනි පාද වර්ගය තමයි රෝමන් පාදය යම් කෙනෙකුගේ පාදයේ මහපට ඇඟිල්ලේ සිට සුලැඟිල්ල දක්වා පිළිවෙලින් උස අඩුවනසේ ඇඟිලි පිහිටා ඇති විට මේ රෝමන් පාදයක් ලෙස හඳුන්වනවා මේ ආකාරයේ පාද හිමි පුද්ගලයන් තම ජීවිතයේ සාර්ථකත්වයේ වෙත මෙහෙවන අතර සංවේදී හදවතක් ඇති මොවුන් තමන් ආදරය කරන අය වෙත හදවතින්ම බැඳුණු පුද්ගලයින්ද වෙනවා හයවෙනි පාද වර්ගයේ තමයි බෑවුම් ඇඟිලි සහිත පාදය පාදයේ දෙවන හා තුන්වෙනි ඇඟිලි අතර උපතේදී සිටම පවතින හෝ පසු කාලීනව ඇතිවන ලද වෙන්වීමක් ඇති මෙම පාද හිමි පුද්ගලයන් ඉතාම සාමකාමී අයයි මේ අය ഘോഷාකාරී පරිසරවලට වැඩිය නිස්කලංක පරිසරවල වාසයට වැඩි කැමැත්තක් දක්වනවා හත්වෙනි පාද වර්ගයේ තමයි ග්‍රීක එහෙමත් නැත්නම් ෆ්ලෙමින් පාදය පාදයේ දෙවෙනි ඇඟිල්ල වඩාත් උස්ව පිහිටන මේ පුද්ගලයන් ඉතාම විනෝදකාමී අයවන අතර මුන් තමා වටා සිටින පිරිසවද සැම විටම සතුටින් තබනවා කිසිවෙකුටත් යටත් වී සිටීමට අකමැති වන අයවන අතර මුන්ට තම ජීවිතය පිළිබඳ ඉතා සුන්දර බලාපොරොත්තු තියෙනවා අයුක්තියට හා අසාධාරණයට එරිව කතා කිරීමට කිසිවිටක පසුබට නොවන මුන් නිර්මාණශීලී අදහස් උපතින්ම රැගෙන එන පුද්ගලයින්ද වෙනවා
අටවෙනි පාදය නැත්නම් අවසාන පාද වර්ගය තමයි ගොවි පාදය එහෙමත් නැත්නම් කොටු පාදය ඔබේ දෙපාවල ඇඟිලි සියල්ලම පාහේ එක සමාන උසක් සහිතව මුළු පාදයේ ඉදිරිපස පෙනුම කොටු හැඩයක් ගනී නම් එම පුද්ගලයින් ඕනෑම තීරණයක් ගැනීමට පෙර මුල සිට අගට සියල්ල සිතා බලා කළ යුතු දේ හා නොකළ යුතු දේ සලකා බලා තීන්දු තීරණ ගැනීමට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගැටළු විසඳීමට මොවුන්ට ඉතා සහජ ඉවක් හිමි වී තියෙනවා. ඉතින් ඔයත් ඔයාගේ පාදයේ හැඩය අනුව ඔයා ගැන චරිත ලක්ෂණ දැනගන්න ඇතිනේ. හැමෝම කියාගෙන යමු බලන්න තමන්ට අයිති පාද වර්ගය මොකක්ද කියලා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. මේ වගේ තවත් වීඩියෝස් ඔයාලට දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ ඔයාලට සුබම සුබ දවසක්.